මේ අපි කතා කරමු ඔපරේටර්ස් ගැන මම මේකට අලුත් ක්ලාස් එකක් හදා ගන්නවා ඔපරේටර් ඊට පස්සේ මේකේ බලමු අපි කොහොමද ඔපරේටර්ස් පාවිච්චි කරන්නේ කියලා ඊට පස්සේ ඔපරේටර් වර්ග කීපයක් තියෙනවා මේ තියෙන්නේ ජාවාදී අපි පාවිච්චි කරන තියෙන අපිට මේ ඔපරේටර්ස් වල දැන් මේක තමයි මේ ටික තමයි ඔපරේටර්ස් වල ඉගෙන ගන්න යන මේක තියෙන පොස් ෆික්ස් ඔපරේටර් පර්ෆෙක්ට් ඔපරේටර් දවස්සේ එකතු කරේ මඩු කරේ මේ දෙක මේක කියන්නේ මේ අගේට පස්සේ එකක් එකතු කරලා ඊට පස්සේ ඉස්සරහට වැඩ කර ගන්න කියලා දවස් කියන්නේ මේක print කරන්න කලින් එකක් එකතු කරලා ඒ කියන්නේ මෙහෙම බලන්න මම මේ ෆයිල් එක දෙකක් හදා ගන්නවා එකම දෙන පහයි කියලා. මම මේක සෞට් එක දානවා. ඉතින් මම අයි print කරනවා. අයි print කරාම බලන්න. නම් රණ වෙනවා අයි print කරාම පහයි කියලා. එතකොට මේක කියනවා post fix කියලා ගත්තා. නැත්නම් post fix. ඒක වෙන්නේ after. ඒ කියන්නේ මේක අයි print කරාට පස්සේ එකක් එකතු කරන්න කියලා තමයි ඔය කියන්නේ. මේ ෆෝස් ෆික්ස් ඔපරේටර් කියන්නේ මේක වේ මෙන්න මේක මෙන්න මේ විදිහට දාපුවා එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඊපස්සේ තව එකක් තියෙනවා පර්ෆෙක්ට්ස් කියලා මෙන්න මේ ඒ කියන්නේ මේක මේ print වෙන්න කලින් මේ වගේ මෙතනදි මෙහා එන්නේ මෙතන පහයි මෙතන දෙනකොට i print කරලා ඊට පස්සේ මේ එකක් එකතු කරනවා මේකේ ඇවිල්ලා print කරාට පස්සේ මෙතන යනකොට ඒ තිබ්බයි වලට තව එකක් එකතු කරලා ඊට පස්සේ ආයෙ print කරන්නේ මෙන්න මේ විදිහට නැගෙන ගන්න 5යි 7 දැන් මෙතන i තියෙනවා 5යි කියලා તો දැන් මෙතන වේලියට එනකොට කියනවා i print කරලා තමයි මෙයා එකක් එකතු කරන්නේ. එතකොට අපිට i print කරලා ඉවරයි මෙතන. පහ කියලා. ඊට පස්සේ ඒ එකතු කරපු එකත් එක්ක ඒ ආරං එනකොට එතන 6ක් තියෙනවා. ඊට පස්සේ 6යි මේ පේලියට එනකොට එන තව එකක් එකතු කරන්න කියලා. ඊට පස්සේ තමයි i print කරන්නේ. එතකොට 7ක් තමයි මෙන්න මේ විදිහට වෙන්නේ. මෙන්න මේ දෙක තමයි post fix and prefix කියලා තියෙන්නේ. මේක අඩු කිරීමේදීත් එහෙම තමයි. මේක රින එකක් අඩු කර ගන්න ඕන. අන්නව කරාම රින අඩු වෙලා තමයි අපිට පේන්නේ. මෙන්න මේ විදිහට. ඔයගලන්ට මෙතන වෙද්දී එක මේක මේ බලා ගන්න එකතු වුණාද කියලා බලා ගන්න ඕන මෙතෙන්දී ඔයගලන්ට i print කරලා බලන්න පුළුවන් මේ ඔය කියන විදිහට අඩු වෙලාද ඊට පස්සේ මෙතනින් අඩු වෙලා අපිට print කරද කියලා. මෙතෙන් මෙතන i 5යි. ඊවසයි print කරන්න කියනවා. i මෙයා print කරා 5යි කියලා. ඊට පස්සේ කියනවා i වලින් එකක් අඩු කරන්න කියලා. ඊට පස්සේ i print කරන්න කියනවා. එතකොට 5 එකක් අඩු වුණාම 4යි. අම් මෙතන එනකොට කියන i වලින් එකක් අඩු කරලා ඊට පස්සේ තමයි මෙතන print කරන්න කියන්නේ. ඉතින් එතකොට තමයි මෙතන මේ 3යි කියලා කියන්නේ මෙන්න මේ මේ මොය මේ i++ කියන එකේ තේරුම තමයි i සමාන i ට සමාන කරන්න i වලම අගේ අරගෙන ඒකට එකක් එකතු කරන්න. මෙන්න මේක තමයි ඔය කෙටි කරලා මේ i++ කියලා තියෙන්නේ. මේකේ මයිනස් එකත් එහෙමයි. මේ i වල අගය අරන් i වලින් එකක් අඩු කරන්න අන්න ඒක තමයි මේ ටිකේ තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ඉතුරු ඒ කියන්නේ මේකේ තියෙනවා එකතු කිරීම අඩු කිරීම ඊට පස්සේ කුඩාද සමානද ඊට පස්සේ මේ වැලියුස් දෙක සමානද නැත්නම් මේ දෙක අසමානයිද ඊට පස්සේ කන්ඩිෂනල් ඔපරේටර් දාලා බූලියන් වගේ කියන්නේ සත්‍යයි මේ පැත්ත වැලියුස් දෙකක් තියලා එකක් සත්‍යයි එකක් අසත්‍යයි අන්න ඒ වගේ තියෙනවනම් චෙක් කරන්න ඒවා කොටස් වල දෙනවා එකක් ඇවිල්ලා ඇරිත්මැටික් ඔපරේටර් ඒ කියන්නේ මෙන්න මේවා භාවිතා කරන්න වැඩි කිරීම බෙදීම
බෙදලා ඉතුරු වෙන සංඛ්‍යාව තෝරන්න ප්ලස් ඊට පස්සේ එකතු කරන ඒවා අඩු කරන ඒවා ඔන්න ඒ ටික තමයි ඇරිත්මැටික් වලින් කරන්නේ ඊට පස්සේ තව එකක් තියෙනවා මෙතන මේ මෙන්න මේ එතන එකක් අපවචන කපාචන සයින් ඔපරේටර් කියලා දවසර අපි කලින් කතා කරේ ඉන්ක්‍රීමන්ට් ඩිග්‍රීමන්ට් කියන එක ගන්න අඩු කරන්න එකක් අඩු කරන්න එකක් එකතු කරන්න එක ඊපස්සේ තියෙනවා ප්‍රදේශන ඔපරේටර් කියන්නේ මේක A එක උඩාද B වලට වැඩි කියලා බලන්න කියලා ඒ කියන්නේ අපි හිතා දැන් අපිට වචනයක් දෙනවා මෙන්න මේ වගේ පාවිච්චි කරන්න අකුරු 20යි ටයිප් කරන්න ඕගලන් ට්විටර් වල පෙන්නන අකුරු 145ක් ටයිප් කරන්න පුළුවන් ඒ වගේ දිපෙන්නන්නේ ගණක් වගේ අපිට මෙන්න මේ ගන්න රටේ ප්‍රින්ට් කරන්න එන ගන්න. එතකොට බලනවා මෙතන තියෙන මේකේ ටයිප් කරලා දෙන අකුරු වල ක්වොන්ටිටිය අපි දීලා තියෙන කන්ඩිෂන් එකයි ට අදාළද කියලා. අන්න ඒක චෙක් කරන්න පුළුවන් මෙන්න මේ වගේ. ඊට පස්සේ මේ තියෙන බූලියන් ලොජිකල් ඔපරේටර්. ඒ කියන්නේ මේ පැත්ත සත්‍යද මේ පැත්ත සත්‍යද මේ පැත්ත සත්‍යද මේ පැත්ත සත්‍යද මෙන්න මේ වගේ. ඒවා අපි ඉස්සරහට පාවිච්චි කරනකොට බලමු කරන්න මේ කන්ඩිෂන් කියන්නේ දැන් ඉස්සන්නකො යූසර් කෙනෙක්ට ලොග් වෙන යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ඕන. ତොර අපි කියනවා යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දෙකම ට්‍රූ වෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේ ලොග් වෙන්න පුළුවන්. මේ වගේ චෙක් කරන්න මෙන්න මේ වගේ පාවිච්චි කරනවා. ඊට පස්සේ මේක එකක් හරි මේ සම් මේ හරිදි කියලා බලන්න ඒක පාවිච්චි කරනවා. ඒ වගේ අපි ඉස්සරහට බලමු මේව පාවිච්චි කරන ගමන් කොහොමද කරන්න කියලා. ඊට පස්සේ බලමු මේ ඇරිත්මැටික් ඔපරේෂන් ඔපරේටර් කියන ටික පාවිච්චි කරලා සාමාන්‍ය සරල කැල් එකක් හදාගන්න කොහොමද කියලා. මෙතන මම පළවෙනියට ගන්නවා F නම් කියලා එකක් අදාන පළවෙනි නම්බරේ 45 වල තවින් කියලා තව එකක් තන S නම් කියලා මෙතන ගන්නවා 5 කියලා. ඊට පස්සේ මට පුළුවන් සෞට් එකක් දාලා print කරගන්න F නම් කියන එක මම FN කියලා ගන්න සෙකන් නම් කෙනෙක් ඇසින් කියලා FN plus SN එ කියන්නේ පළවෙනි නම්බරේ දෙවෙනි නම්බරේ එකතු කරලා print කරලා පෙන්නන්න කියලා කියනවා. දැන් බලමු මොකක්ද කියලා. ඔයාලා දෙනවා 45යි 5යි කියලා මෙතන 50යි කියලා දෙනවා. මම මෙන්න මේ ටික comment කරගන්න. ඔන්න ඔයාලා තව එකක් දාලා බලමු මම මේක copy තර ගන්න මේ හතර පදාලව ගැන අඩු කිරීම බෙදීම වැඩි කිරීම ටික තව රන් කළ බල මෙලෙදි ඔයාලන්ට පේනවා මේ දෙක එකතු වුණාම 50යි අඩු වුණාම 40යි 45න් පහක් අඩු වුණා. ඊට පස්සේ 45 5න් බෙදපුවාම 9යි. ඊට පස්සේ 45 5න් වැඩි කරාම 225යි කියලා. දැන් මෙතන මන් දානවා 46 කියලා. කලව අපි රන් කළා බලමු. තොර වෙනවා මෙතන 51යි. ඊට පස්සේ මේකින් අපට අඩු වුණාම 41යි. ඊට පස්සේ මේ බෙදීමදී ඔයගොල්ලෝ පේන මොකක් කරේ වැරද්දක් කරලා තියෙනවා කියලා. මේක මේ වැඩි වුණාම හරි අපි සාමාන්‍ය අපි කැල් එක පාවිච්චි කරලා බලමු. මොකද ඔරේ දශම ස්ථාන සංඛ්‍යාව පෙන්වන්න. මේ 46 පෙතන 5 නවන 9.2 කියලා මේක පෙන්වන්නේ. අපි දන්නවා int කියන එකේදී මේ පූර්ණ සංඛ්‍යාව විතරයි පෙන්වන්නේ. එතකොට අපිට මෙතන මේ වගේ කැල් එකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ double කියන data type එක. මෙන්න මේක. මම මේක දෙන්නකොට මේ type වෙනස් කරනවා. මේක රන් කළා බලන්න. මොකද මම පේන. එතකොට මේක ආන්සර් හරියට ආවා. මේවා මේ දශම ස්ථාන
නැති නිසා බිංදුව කියලා පෙන්වන්න. ඊට පස්සේ අපි බලමු මේ මොඩියුලස් ඔපරේටර් එක. මේකත් නම් කෝපි එකක් අරගෙන මේකත් ට්‍රන්ක් කරා. ක්‍රොස් වෙනවා නම් 46 පහෙන් බෙදපුවාම ඉතුරු වෙන එකක් කියලා. ඒ කියන්නේ මේක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙනවා. තේ සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා හොයන්න. අන්න ඒ වගේ වැඩකදී පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ටික මකලා මම මෙහෙම ක්‍රමයකට කරනවා. මම මේ වේරියබල් එක නේද ටෝටල් කියලා, ඒ කියන්නේ ටෝටල් කියලා. ඒකේදී මම දෙනවා fn plus sm කියලා. ඊට පස්සේ මෙන්න මේ වේරියබල් එක අදාළ වැලියු එක ටයිප් කරන්න කියලා කියනවා. මෙහෙම අදපම වාසියක් තියෙනවා ඔයගලන්ට මේක ඕන දැනක ක්ලාස් එක දැන් ගොඩක් පන්නන්නට පන්නන්නට ගිහිල්ලා එක්කුණත් මේ වැලියු එක මේ තියෙන මේ පැත්ත තියෙන ඔපරේටර් එකට අදාළ මෙතන මේ පාස් වෙලා තියෙන වැලියු එක ඕන දැන කියලා ඇක්සස් කරන්න පුළුවන්. මේක පාවිච්චි කරනවා. මෙතන අපි මෙන්වර වෙනම 51 කියලා. දැන් මම මේක බෙදනවා. බෙදලා රන් කරලා බලනවා. වෙන ඔයගලන්ට මේ ගන්න බෙදපු ගන්න එනවා. ඒ වගේ මේ මෙතන වෙනම තියාම පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ට. ස්ටයික තියෙනවා මෙන්න මෙතන. දැන් හිතන්නකෝ මෙතනින් පාවිච්චි කරලා එකක් ගන්න. පළවෙනි නම්බරේට තියෙන fn කියන එකට අලුතෙන් fn කරන කෙනා fn plus 8ක් කිය. ඔන්න ඔය විදිහට අපි print කරන්න ඕන. මේකත් result එක දාන්න. fn කියන එක. ඊට බලමු අපි මේක මේ print වෙන්නේ කොහොමද කියලා. දැන් ඕගලන් පේනවා. මෙතනට එනකොට fn එක මෙතන වෙනකම්ම 46යි. 46යි. ඊට 46ට 8ක් එකතු කරලා මෙතන මේකට එකතු කළා තමයි මෙතන අලුත් fn එකක් හදලා දෙන්නේ. මෙතන බලලාදී අපි fn කියන පාවිච්චි කරත් එහෙම අපිට දෙන්නේ මෙන්න මෙතන දැන් එකළු එකතු වෙච්ච අගේ. ඔයගලන්ට මේක මෙහෙම ලියනට අඩිය තව ලේසි ක්‍රමයක් තියෙනවා. fn සමාන 8 කියලා. කියන්නේ මෙන්න මේ විදිහටත් ඔයගලන්ට ලියන්න පුළුවන්. මෙහෙම මේකත් අපි මෙතන බලලාෙන් දාලා මේකත් ටැප් print කරගෙන වල මම කරන් කරගෙන බලන්න ඕන එක. ඔයගලන්ට පේනවා මේ ඒකත් මෙතනට දී කටක් එකතු වුණා. ඊට පස්සේ 54 ඊට පස්සේ අපි මේ විදියට ලිව්වා එකත් මේකත් එකතු වුණා නම 54 ට අටක් එකතු වුණා 62 කියලා. ඊට පස්සේ එතනින් බලලා ගන්න fn කියන එකේ වැඩෝ එක තමයි බලලාට පාවිච්චි කරන්නේ. අපි fn print කරන්න කියලා කිව්වා. අපි බලමු ඊට පස්සේ ඉස්සරහට මේ ටික කරගෙන යනකොට මෙන්න මේ අනිත් අපි කලින් කතා කරපු ඔපරේටර්ස් කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මේවා අන්තාල තැන් වලදී අපි පාවිච්චි කරමු.